तेरुवान सरनाई सिरु दिनाट में आधे दिदास विषय कवर से दिसंबर मासे विषितुं मेनी बृहस्पति दिन्दा श्रीलंका वेलावेन दावल एकट आरंभ करने संगीतनिकाय सूत्र धर्म साक्षात्व गौरवनीय अवसराय थलावे सुमनरत्न स्वामी वहांसे धर्म सभा वट वैडम करती नो अभी सिरु दिनाम इताम गौरवेन स्वामीन वहां से आराधना करमु धर्म साक्षा आरंभ करीमट साधु 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 सेलु दिनाट में तुनुरुवांगे आशीर्वादे आर्तना करमी अभी पलंगवेन गाता सज्जायना करमु विचित्त मति गंभीर मनंत नय मंदितं अन्तानं सम्मसंतस्स विमलामित बुद्धि यस देहानिकमिंसु तुभाचम्बन्नरंसियो नीलपीतारत्नसेता मंजिन्ताच अबसरा अंलोकनातं सुगतं धम्मं च जिन सेवितं संगं निरं नमामि तिरसादरं सियलु दिनाटम तेरुवान सरणाई अद सूत्र पिटकये संयुक्त निकाय अदाल सूत्र අපට කියන්නේ සංගාත වර්ග පාළියේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ අපිට නියමිතව තිබෙන්නේ සංගාත වර්ගයේහි අදාළ සූත්‍ර කොටස. උකට සංගාත වර්ගයේ තියෙනවා සංයුක්ත කිහිපයක්. එයින් දේවතා සංයුක්තය, දේවපුත්ත සංයුක්තය, කෝසල සංයුක්තය, මාර සංයුක්තය, භික්ඛුනී සංයුක්තය, බ්‍රාහ්මණ සංයුක්තය, බ්‍රහ්ම සංයුක්තය, වංගීසි සංයුක්තය, වන සංයුක්තය, යක්ඛ සංයුක්තය, සත්කංශ සංයුක්තය කියලා සංයුක්ත 11ක් තියෙනවා. එතකොට දේවතා සංයුක්තය ගත්තහම දේවතා සංයුක්තයේ වර්ග තියෙනවා. නල වර්ගය, නන්දන වර්ගය, සත්ත්ව වර්ගය, ඊළඟට සතුල්ලක කායික වර්ගය, ආදිත්ත වර්ගය, ජරා වර්ගය, අද්ධ වර්ගය, චෙත්වාන වර්ගය වශයෙන් වර්ග 8ක්. එතකොට එක වර්ගයකට සූත්‍ර 10 බැගින් එක වර්ගයකට සූත්‍ර 10 බැගින් ඒ සූත්‍ර ඒ වර්ග දේවතා සංයුක්තේ වර්ග 8 සූත්‍ර 80ක් තියෙනවා. ඊට පස්සේ දේවපුත්ත සංයුක්තේ ගත්තහම දේවපුත්ත සංයුක්තේ පඨම වර්ගයේ සූත්‍ර 10කුත්, අනාථපිණ්ඩික වර්ගයේ සූත්‍ර 10කුත්, නානත්තික වර්ගයේ සූත්‍ර 10කුත්, මේ ආදී වශයෙන් සූත්‍ර 30ක් තියෙනවා.
ඊට පස්සේ කෝසල සංයුක්තය ගත්තහම කෝසල සංයුක්තේ පඨම ဒုတိය තතිය වශයෙන් තියෙනවා පඨම වර්ගයේ සූත්‍ර 10කුත් ဒုတိය වර්ගයේ සූත්‍ර 10කුත් තතිය වර්ගයේ සූත්‍ර 5කුත් සූත්‍ර 25ක් තියෙනවා ඊළඟට මාර සංයුක්තය ගත්තහම මාර සංයුක්තේ පඨම ဒုတိය තතිය වශයෙන් සූත්‍ර වර්ග තියෙනවා පඨම වර්ගයේ සූත්‍ර 10කුත් ဒုတိය වර්ගයේ සූත්‍ර 10කුත් තතිය වර්ගයේ සූත්‍ර 5කුත් වශයෙන් සූත්‍ර 25ක් තියෙනවා ඊට පස්සේ භික්ඛුණී සංයුක්තය ගත්තහම භික්ඛුණී සංයුක්තයේහි සූත්‍ර 10ක් අන්තර්ගත වෙනවා බ්‍රහ්ම සංයුක්තය ගත්තහම පඨම ဒုတိය වශයෙන් වර්ග දෙකක් තියෙනවා පඨම වර්ගයේ සූත්‍ර 10කුත් ဒုတိය වර්ගයේ සූත්‍ර 5කුත් අන්තර්ගත වෙනවා ඊළඟට බ්‍රහ්ම සංයුක්තය ගත්තහම අරහන්ත වර්ගයේ සහ උපාසක වර්ගයේ කියලා වර්ග දෙකක් තියෙනවා අරහන්ත වර්ගයේ සූත්‍ර 10කුත් උපාසක වර්ගයේ සූත්‍ර 12කුත් 22ක් අන්තර්ගත වෙනවා ඊළඟට අද අපිට තියෙන්නේ වංගීස සංයුක්තය වංගීස සංයුක්තයේ සූත්‍ර 12ක් තියෙනවා අවශ්‍යයි අපි සූත්‍ර 14 එතකොට අපි වන සංයුක්තය අද අවසන් කරනවා ඊට පස්සේ තව සංයුක්ත දෙකක් තියෙනවා ඒ සංයුක්ත දෙක පිරිස බලා ගන්න විභාගයට අපි මේ දක්වා කරපු සංයුක්ත වලින් අදාළව තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ අපි අද මේ වන සංයුක්තය පාඩම කරලා මේ සංයුක්තය සිදු කරලා අදින් අපි දහම් පන්තිය අවසන් කරනවා නැවත විභාගයේ දැනුම් දුන්නහම විභාගයට කලින් සති දෙකක් ප්‍රශ්න පත්‍ර අරගෙන අපි නැවත පුනරීක්ෂණ කටයුතු සති දෙකක් සිදු කරන්න අදහස් කරනවා මම ඒ නිසා තාම අපි විභාගයට දින නියම කරගෙන නැහැ දැනට අපි අනුමාන කරගෙන ඉන්නවා ජනවාරි මාසේ අවසාන සතියන්තේ ගන්න හෝ පෙබරවාරි මුල් සතියන්තේ ගන්න රටේ තියෙන තත්ත්වයත් එක්ක බලලා අපි සුදුසු විදිහට දිනයක් තෝරගන්නවා තවම ඒ සඳහා මොකුත් අපි තීරණයක් අරගෙන නැහැ ඒ නිසා පිරිස මෙතෙක් කරපු පාඩම් නැවත බලා ගන්න අද අපිට එහෙමනම් වන සංයුක්තය හොඳ මයික් ඔෆ් කරගන්න අනිත් අය ඇහෙන්නේ නැති වෙයි මගේ එක විතරක් තියෙන විවේක සූත්‍රය ඒවම් මේ සුතං ඒකං සමයං අඤ්ඤතරෝ භික්ඛු කෝසලේසු විහෙරති අඤ්ඤතරස්මින් වනසන්දේ තේනකෝ පන සමයේන සෝ භික්ඛු දිවා විහෙරගතෝ දිවා විහාරගතෝ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේති ගේහ නිස්සිතේ අතකෝ යා තස්මින් වනසන්දේ අදිවත්තා දේවතා තස්ස භික්ඛුනෝ අනුකම්පිකා අත්තකාම තං භික්ඛුං සංවේජේතු කාමා යේන සෝ භික්ඛු තේන උපසංකමි උපසංකමිත්වා තම් භික්ඛුන් ගාථාය අච්චබාසිහ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ හිපත් කරනවා උන්වහන්සේ අහලා තියෙනවලු එක කලක භික්ෂුන් වහන්සේ නමක් කොසල් රට වන ලැහැබක වාසය කරනවා උන්වහන්සේ පිණ්ඩපාතයෙන් වැඩම කරලා දවල් වළඳලා විවේකයට මේ වන ලැහැබට වෙලා බවුන් වඩන්න ගිහිල්ලා ඉන්නවා විවේකව ඉන්නවා හැබැයි විවේකව වන ලැහැබෙ හිටියට කුසල් සිත් නෙමෙයි අරමුණු කරන්නේ
උන්වහන්සේ විවේකව පාප චේතනාවන් පෞකාර සිතුවිලි කාමාදී සිතුවිලි මේ කල්පනා කර කර හිත හිත ඉන්නවා. එහෙම ඉද්දී ඔය වනාන්තරයට අරක් ගත්ත එක දේවතාවක් හිටියා. ඒ දේවතාව දැක්කා මේ භික්ෂුන් වහන්සේ මේ අපරාධේ කාලේ නිකන් නිකරුණේ මේ අනවශ්‍ය දේවල් කල්පනා කර කර හිත හිත කාම ආශාවන් ඇති වෙන දේවල් ගැන හිත හිත ඉන්නවා. රාගය ඇති වෙන දේවල් ගැන හිත හිත ඉන්නවා. ඒ නිසා අනුකම්පාවක් ඇති වෙලා එතෙන්ට පැමිණියා. පැමිණ ඒ භික්ෂුන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කරනවා. විවේක කාමෝසි වනං පවිත්තෝ අතතේ මනෝ නිච්චරති බහිද්දා ජනෝ ජනස්මින් විනයස්සු ඡන්දං තතෝ සුඛී හෝහි සිවිතරාගෝ. විවේකය පතමින් ඔබ මේ වනයේට පිවිසියා. එහෙත් ඔබගේ සිත බාහිර වූ අන්‍ය අරමුණු කෙරෙහි හැසිරෙනවා. ජනයකු වූ ඔබ අන්‍ය ජනයා කෙරෙහි ඡන්ද රාගය නසන්න. ඉන්පසුව සුවසේ වාසය කරන්න කියනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මයික් එක ස්වාමීන් වහන්සේගේ මයික් එක මියුට් වෙලා ඇහිලා තියෙන්නේ. ඇහින්නේ තෙරුවන් සරණයි. ඔව්, ඉතින් මේ දේවතාව ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේ ළඟට ඇවිත් කියනවා, ඔබ වහන්සේ විවේකයෙන් පසු වෙන්න තමයි මෙතෙන්ට ආවේ, විවේකයෙන් ලබන්න කියලා මෙතෙන්ට ඇවිල්ලා ඔබ වහන්සේගේ හිතේ මේ බාහිර අරමුණු වල තමයි හිත හැසිරෙන්නේ. ඒ නිසා අන්‍ය ජනයන් කෙරෙහි හිතේ තියෙන රාගය දුරු කරලා ඔබ වහන්සේ සුව පහසුවෙන් වැඩ ඉන්න කියලා මතක් කරනවා. තවදුරටත් අරතින් පජාහාසි සතෝ අරතින් පජහසි හාසි සතෝ භාරය මසේ භාරයා මසේ කාතාල රජෝහි දුත්තරෝ මාතං කාම රජෝ අවාහරි. අනබි රතිය දුරු කරන්න, දුරු කරන්න, ඒ වගේම භාසය කරන්න. එසේ වූ කල්හි ඔබට සිහිය ඇතැයි විශ්වාස කරනවා. කාතාල සංඛ්‍යාත කෙලෙස් රජ ඉක්මවීම හරිම දුෂ්කරයි. මාතං කාම රජෝ අවාහරි, කාම රාග රජස ඔබ වහන්සේ අපායට නොහෙලාවා. මේ කියන්නේ ඒ වගේ දේවල් හිතන්න එපා කියලා දැන් මේ උපදේශයක් දෙන්නේ. ඒකට දැන් මෙයාගේ හිතේ තියෙන දේවල් මේ දේවතාව දැනගත්තා කියන එක උන්වහන්සේ දැනගන්නවා. සකුණෝ යතා පංසුකුන් පිටෝ විදුනං පාතයති සිතං රජං ඒවං භික්ඛු පධානවා සතිමා විදුනං පාතයති සිතං රජං තන්ති. පස් තැවරුණා වූ පක්ෂියෙක් පියාපත් සලමින් සිරුරේ ඇලුණු දූවිලි ඉවතලන්නාක් මෙන් ප්‍රධාන වීර්ය කරන්නා වූ සිහි ඇති භික්ෂුව ස්වකීය සන්තානය ආශ්‍රිතව පවත්නා කෙලෙස් රජස් ඉවත් කෙරේ. අතකෝසෝ භික්ඛුතාය දේවතාය සංවේචිතෝ සංවේගමා පාදීයතියා. ඉතින් මේ විදිහට කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේ ඒ දේවතාව ඉදිරියේ සංවේගයට පත් වෙලා මේ පොතබ්බියටත් පත් වුණා කියනවා. ඒ කියන්නේ මේ අකුසල් පිළිබඳ බයකුත් ඇති වෙලා දුකටපත් වුණා කියලා කියනවා. උපဋාන සූත්‍රය. ඒගං සමයං අඤ්ඤතරෝ භික්ඛු කෝසලේසු විහෙරති අඤ්ඤතරස්මි වනසන්දේ තේන කෝපං සමයේන සෝ භික්ඛු දිවා විහෙරගතෝ සුපති. අතකෝ යාතස්මි වනසන්දේ අදිවත්තා දේවතා තස්ස භික්ඛුනෝ අනුකම්පිකා
අත්තකාමා තම් බික්කුන් සංවේජේතු කාමෝ ඒනසෝ බික්කු තේනුප සංකම උපසංකමික්වා තම් බික්කු ගාථය අත්‍යබාස පුත්තේ බික්කුකින් සේසී හෝ අත්තෝ සුපිතේන තේ ආතුරස්සහී කා නිද්දා සල්ල විද්හස්ස උපතෝ. ඒ වගේ තවත් එක්තරා භික්‍ෂූන් වහන්සේ නම කොසොල් රට වන ලැහැබක දවල් කාලයේ දිවා විහරණයට ගිහිල්ලා හොඳට සැතපෙනවා නිදි. ඒ වන ලැහැබේ හිටියා භික්‍ෂූන් වහන්සේලාට හිතසුව පිණිස හිත වැඩ කැමති දේවතාවක්. ඒ දේවතාව ඒ භික්‍ෂූන් වහන්සේ මේ විවේකයෙන් වැඩ මේ වැඩ සිටින මේ අවස්ථාවේ ඒ නින්දට හසු වෙලා විවේකේ නැති කරගන්න නොදී උන්වහන්සේට යහපතක් සිදු කරන අදහසින් උන්වහන්සේ කරා පැමිණියා. පැමිණ උන්වහන්සේට මේ විදිහට කියනවා. උත්තේහි භික්ඛු නැගිටින්න භික්ෂුව කින් සේසිකෝ අත්තෝ සුපිතේන නිදීමෙන් ඔබ වහන්සේට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? බුදියන්න එපා, බුදිය ගන්න එපා කියලා කියනවා. කෙලෙස් රෝගයෙන් ආතුරු වූ තෘෂ්ණාව ශල්‍යයෙන් විඳුම් ලබන එහි ගැටෙන ඔබ වහන්සේට මොන නිදන්ද? ඔබ වහන්සේ තාම කෙලෙස් රෝගයෙන් ලෙඩ වෙලා ඉන්නේ. තෘෂ්ණාව නැමැති මේ ශල්‍යෙන් ඔබ තාම විඳිනවා. ඒ නිසා ඔබ වහන්සේට තාම සුව නිින්දක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා මොන නිින්දක්ද නිදා ගන්න එපා නැගිටින්න කියලා කියනවා. යාය සද්ධාය පබ්බජිතෝ අගාරස්මානගාරියම් තමේව සද්ධම් රෝහි මානිද්ධාය වසංගමීති. ඔබ වහන්සේ යම්බඳු ශ්‍රද්ධාවකින් පැවැදි වුණා නම් ඒ ශ්‍රද්ධාවම දියුණු කරන්න නිින්දට වසඟ වෙන්න එපා කියනවා. අනිච්චා අද්වා කාමා යේසු මන්දෝ මුච්චිතෝ භද්දේසු මුත්තං අසිතං කස්මා පබ්බජිතං තපේ. නුවණ මද පුහුදුන් සත්ව තෙමේ කාමයන් කෙරෙහි මුලාවට පත් වෙලා ඒ කාමයෝ අනිත්‍ය පත් වෙයිද? ඒ කාමයෝ අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා අස්ථිරයි. ස්කන්ධේහි මිදුනා වූ තෘෂ්ණා දෘෂ්ටීන් අනිශ්චිතෝ පැවිද්දකු කුමක් නිසා තෙවෙන්නේද? චන්දරාගයේ දුරු කිරීමෙන්ද, අවිද්‍යාව ඉක්මවීමෙන්ද, චතුරාර්ය සත්‍ය ඥානෙ පිරිසිදු වේ. එවන් පැවිද්දකු කුමක් හේයින් තෙවෙන්නේද? සම්පූර්ණ වීර්ය ඇති නිවන් සඳහා මෙහෙයෝ සිත් ඇති දැඩි පැරකුම් ඇති නිවන පතන පැවිද්දකු කුමක් හේයින් තවන්නේද? ඊට පස්සේ කස්සතොගොත්ත සූත්‍රය ඒකන් සමයන් ආයස්ම කස්සතොගොත්තෝ කොසලේ සිහෙරස්ති අනිතරස්මි වනසන්දේ තේනකෝපන සමයන් ආයස්ම කස්සතොගොත්තෝ දිවා විහරතෝ විහරගතෝ අන්‍යතරං චේතං ඔවදී අතකෝ යා තස්මි වනසන්දේ අධිවත්තා දේවතා ආයස්මන්තං කස්සතොගොත්තං සංවේ ජේතු කාමා ඒනස්මා කස්සතොගොත්තෝ තේන උපසංතු විපසංතු මිත්තු ආයස්මන්තං කස්සතොගොත්තං ගාතාහි අජ්ජබාසි ගිරි දුග්ග චරං ජේතං අප්පපඤ්ඤං අචේතසං අකාලේ ඕවදං භික්ඛු මන්දෝව පටිභාති මා. කස්සප ගෝත්‍ර තෙරුන් වහන්සේ කොසල් රට එක වන ලැහැබෙක දවල් කාලේ වැඩ වාසය කරනවා, දිවා විහරණය කරනවා. මුව වැද්දෙකුට අවවාද කරමි. ජේතං ඕවදිකේ මුව වැද්දෙකුට අවවාද කරමි. එවිට ඒ වන ලැහැබේ අධිගෘහිත එක්තරා දේවතාවක් කස්සප ගොත්ත තෙරුන්ට හිත කැමැතිව උන්වහන්සේ විවේකයෙන් වැඩ සලස්වනු කැමැත්තේ උන්වහන්සේ වෙත එළඹ මේ විදිහට කියනවා. කොහොමද? ගිරි දුග්ග චරංජේත ගිරි දුර්ගයන්හි ගැවසෙන්නා වූ කරුණු නොකරුණු තේරුම් ගැනීමට නුවණක් නැති මුව වැද්දෙකුට අවේලාවේ අවවාද කරන්නා වූ ඔබ වහන්සේ
අන්ධයෙක් හැටියට බාලයෙක් හැටියට වැටහීමක් නැති පුද්ගලයෙක් හැටියට තමයි මට නම් වැටහෙන්න කියනවා. ඔබ වහන්සේගේ වටිනා සාලේ අපරාධ මේ අර්ථ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මනුස්සයෙකුට මේ අවවාද අනුශාසනා කරන එක මහා මෝඩකමක් හැටියට තමයි මට නම් වැටහෙන්නේ කියනවා. ඊට පස්සේ සුනාතින විජානාති ආලෝකේති න පස්සති ධම්මස්මින් භඤ්ඤමානස්මින් අත්තං බාලෝ න බුද්ධති. ඔබ වහන්සේ බණ අසත් ඒ අරුත් නොදනි. පුතජන ඇසින් බලත් නොපෙනේ. ධර්මයේ දේශනා කල්හි අනුවරයා අරුත් අවබෝධ නොකරයි. ඒක නිසා පතේ පිදස පජ්ජෝත ධාරස් කස්සප කස්සප කිවේ කස්සප තෙරුන් වහන්ස යම් කිසි විදියකින් පහන් දහසක් දරන්නේ වුවද හේතු රූප නොදක්නේද ඔහුට ප්‍රඥා චක්ෂුස නොමැති බැවිනි. ඉක්බිති කස්සප තෙරුන් වහන්සේ මේ දේවතා විසින් සංවේගයට පමුණ ලද මහත් කලබලයට පත්විය. සම්බහුලා සූත්‍රය. ඒකං සමයං සම්බහුලා භික්ඛු කෝසලේසු විහරන්ති අඤ්ඤතරස්මින් වනසන්දේ අතකෝතේ භික්ඛු වංසත් පුත්තා තේමා සච්චේන චාරිකං පක්කමින්සු අතකෝ යා තස්මින් වනසන්දේ අදිවත්තා දේවතා තේ භික්ඛුම් අපස්සන්ති පරිදේව මානා තායන් වේලායන් ඉමංගාතම් අභාසි. එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් කොසල් රට එක වන ලැහැබක වැඩවාසය කරනවා. වස්තුම් මාසය ගෙවුනට පස්සේ උන්වහන්සේලා චාරිකාවට වැඩම කළා. එතකොට උන්වහන්සේලා ඒ වනයෙන් වැඩම කරපු නිසා වනසන්දේ අදිවත්තා දේවතා තේ භික්ඛුම් අපස්සන්ති. ඒ වනාන්තරයේ අදිගෘහිත දේවතාවෝ උන්වහන්සේලා නොදැකපු නිසා පරිදේවමානාතායන් වේලායන් මංකාතන් අපස්සි. උන්වහන්සේලා පෙනෙන්න නැති නිසා ඒ දෙවිවරු හඬා වැළපෙමි. මෙන්න මේ ගාථාව කියනවා. අරතිවිය මෙජ්ජ කායති බහුකේ දිස්වාන විවිත්ත ආසනේ තේ චිත්ත තථා බහුසුතා කාමේ ගෝතම ශාවකා ගතාති. හිස් අසුන් දැක මට අද පාලුවක් මෙන් දැනේ. විසිතුරු කතා ඇති බහුශ්‍රුත වූ මේ ගෞතම ශ්‍රාවකයෝ කෝමේ ගෞතම ශාවකා ගතා. මේ ගෞතම ශ්‍රාවකයෝ කොහේනම් ගියාහුද? ඒවා මුත්තේ අඤ්ඤතරෝ දේවතා තන් දේවතන් ගාථාය පස්සේ. එසේ කිව්වට පස්සේ දේවතාවට තවත් දේවතාවක් මේ විදිහට කියනවා. මාගදං ගතා කෝසලං ගතා ඒකච්චියා වජ්ජි භූමිය මගාවිය අසංග චාරිනෝ අනිකේකතා විහරන්ති භික්ඛවෝති. මාගදං ගතා, ඇතැම් භික්ෂුන් වහන්සේලා මගධ රටට වැඩියා. ඇතැම් භික්ෂුන් වහන්සේලා කෝසලං ගතා කොසල් රටට වැඩම කළා. ඇතැම් භික්ෂුන් වහන්සේලා වැදෑ රටට වැඩම කළා. භික්ෂූන්හු ඇලීමක් නොමැතිව හැසිරෙන්නාහු ගෙයක් නොමැතිව මුවන් මෙසිත. භික්ෂූන් වහන්සේලාට කිසිම ඇලීමක් නෑ. උන්වහන්සේලාට ස්ථීර ගෙයක් කියලා එහෙම තැනක් නෑ. මුවෝ වගේ නිදහසේ හැසිරෙනවා කියලා මේ කියනවා. ආනන්ද සූත්‍රය.
एतत्समयं भगवायस्मा आनंदो कोसलेषु विहरति अन्यतरस्मि मनसंडे तेन कोपरसमयेन आयस्मा आनंदो अतिवेलायां गिहिसंज्ञाति बहुलो विहरति अतकोयातस्मि मनसंडे अधिवत्ता देवता आयस्मतो आनंदस्य अनुकंपिका अत्तकामा आयस्मंतं आनंद संवेजेतु कामा येनायस्मा आनंदो तेन प्रसंतम उपसंतम आयस्मंतं आनंदं गाताय अज्यभाति आनंद तेरुन महंसे कोसोल रट एक वन लहबेक वेडवासे कला ए दवस्वल उन्महंसे गिही पिरिसतक සනසිලිබස් දේශනා කරමින් වැඩවාසය කළා. එවිට ඒ වන ලැහැබේ හිටපු එක්තරා දේවතාවක් ආනන්ද තෙරුන් වහන්සේට අනුකම්පා ඇතිව උන්වහන්සේගේ මේ විවේකයේ කිසිම තේරුමක් නැති මිනිස්සුන්ට මේ කාරණා වටහා දෙන්න උත්සාහ කරන එක අර්ථ ශූන්‍යයි කියලා උන්වහන්සේ ළඟට ආවා. ඇවිත් ආනන්ද තෙරුන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කරනවා. දුක්ඛ මූල ගහනං පසක් කිය නිබ්බාණං හදයස්මින් කෝපිය. ජාගෝතම මා පමාදෝ කිංතේ විලිබිලිකා හරිස්සතිති. රුක්මුල් සෙනසුනට වාසය සඳහා පැමිණ නිවන සිතේ රඳවාගෙන සිටින ඔබ වහන්සේට ගිහියන් සමග කරන්නා වූ මේ බිලිබිලි කතාව, බිලිබිලි කතාව කියලා කියන්නේ බිලිබිලි කතාව හවරනම් යහපතක් සලස්වන්නේ නේද? ඒ නිසා ගෝතමය පමානවන්න ගෝතම මා පමාදෝ ගෝතමේ ප්‍රමාද නොවන්න යහා කියලා කිව්වේ ධ්‍යාන වඩන්න. අතගෝ ආයස්මානන්දෝ තායගේ දේවතාය සංවේදීසෝ. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඒ දේවතාවගේ ප්‍රකාශ අහලා ටිකක් සංවේගයට පත් කරලා ඒ වැඩේ නැවැත්තුවා කියනවා. අනුරුද්ධ සූත්‍රය, අනුරුද්ධ සූත්‍රෙත් ඒ වගේම තමයි. අනුරුද්ධ තෙරුන් වහන්සේ කොසල් රට වන ලැහැබක වාසය කරද්දී අනුරුද්ධ තෙරුන් වහන්සේගේ පෙර ආත්ම භාවේ භාර්යාවක් හිටියා ජාලිනී කියලා. ජාලිනී කියන පෙර ආත්ම භාර්යාව තෞතිසා දෙව්දුවක්. ආනන්ද තෙරුන් මේ කවුද? අනුරුද්ධ තෙරුන් වහන්සේ ළඟට මේ ජාලිනී දේවතාව ඇවිත් මේ විදිහට කියනවා. තත්ත චිත්තං පනිදේහි යත්තතේ උසිතං පුරේ තාවතින්සේසු දේවේසු සබ්බකාම සමිද්දිසු පුරක්ඛතෝ පරිඋතෝ දේව කඤ්ඤාමි සෝභසීති. ඔබ වහන්සේ ඔබ වහන්සේ අතීතයේ යම් දෙව්ලෝක විසූසේක් නම් එහි සිත පිහිටවනු මැනවි. හැම කාම සම්පත්තියකින්ම පිරිසිදු වූ තෞතිසා දෙවියන් කෙරෙහි දෙවගණන් පිරිවරණ ලද ලදුව බබලන්න. දෙවගණෝ ප්‍රතිපත්ති වශයෙන් වැරදි ගමන් නැත්තාහ. සක්කායෙහි පිහිටි දෙවගණන් විසින් පතන ලද්දා වූ ඒ සත්වයෝද වැරදි ගමන් නැත්තාහ. අනුරුද්ධ තෙරුන් වහන්සේ එතකොට දිව්‍යාංගනාවට කියනවා, දැන් මේ ඇවිල්ලා කියන්නේ දිව්‍ය ලෝක හිත පිහිටවන්න කියලා. අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රකාශ කර දේශනා කරනවා, නත්වං බාලේ විජානාසි යත අරහතං වචෝ අනිච්චා සබ්බේ සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං උපසමෝසුකෝ.
දැන් අර තනත්තිය කියන දිව්‍ය ලෝකයේ ගැන සිත පිහිටවන්න කියලා යම් කිසි කෙනෙක් යසසින් පිරිවරාගෙන තවුතිසා දෙවි වැසියන් මේ මේ සිටින මේ නන්දන උයන සිහිපත් කරගන්න කියන ඒ නන්දන උයන යම් කිසි කෙනෙක් නොදකී නම් ඈ මේ ලෝකයේ වෙන මොන සුව වින්දත් වැඩක් නැහැ ඔහු ඒ සුවය දන්නේ නැහැ කියනවා එතකොට අනුරුද්ධ තෙරුන් වහන්සේ පෙර භාර්යාවක් වූ දිව්‍යාංගනාවට කියනවා නත්වං බාලේ විජානාසි බාල තැනැත්තිය බාල ස්ත්‍රිය බාල මෝඩ දේවතාවිය ඈ නත්වං බාලේ විජානාසි ඔබ දන්නේ නැත්ද යතා අරහතම් වචෝ රහතන් වහන්සේලාගේ වචන මොනවද රහතන් වහන්සේලාගේ වචන අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි ඇති වෙලා නැති වෙලා යනවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන මේ සංස්කාර ධර්මයන් යම් කිසි කෙනෙක් සංසිඳවයිද ඒ සත්වයා ඒ පුරුෂයා සුවයට පත් වෙනවා නත්ති දානී පුනාවාසෝ දේව කායස්මින් ජාලිනි ජාලිනි එම්බා ජාලිනිය දැන් දේව කයෙහි නැවත ඉපදීමක් මට නැහැ ඉපදීමයි කියන ලද සංසාර ක්ෂය කර ඇති හේයින් පුනර්භවයක් මට නැ නත්ති දානි පුනබ්බව දිව්‍යාංගනා විතු ආයිත් සිට පිහිටෙවුවම දිව්‍ය ලෝකේ තෙරුන් වහන්සේ ආයි දිව්‍ය ලෝකෙට එයි කියලා ඉතින් මතක් කරනවා මට ආයි දිව්‍ය ලෝකෙ ඉපදීම නැ කියලා ඊළඟට නාගදත්ත සූත්‍රය නාගදත්ත සූත්‍රෙත් අර වගේම නාගදත්ත තෙරුන් වහන්සේ කොසල් දනව එක්තරා වෙනල හැබක වාසය කරද්දී නාගදත්ත තෙරුන් වහන්සේ ඊටාම කල් ඇතුව ගමට පිණ්ඩපාතේ වැඩම කළත් ඊටාම දවල් වෙලා තමයි ගමෙන් එළියට වැඩම කරන්නේ. වනල හැබේ ඉන්න දේවතාවක් නාගතෙරුන් වහන්සේට අනුකම්පා කරලා සංවේග කරලා නාගතෙරුන් වහන්සේ ළඟ පිහිල්ල කියනවා. නාගතෙරුන් වහන්සේට කාලේ විස නාග දත්ත දිවාච ආගන්තුවා ඉතිවේලකාරී සංසට්ටෝ ගහට්ටේහි සමාන දුක් සමාන සුඛ දුක්ඛෝ. දැන් මේ කල්ලතුව ගමට ගිහිල්ලා කය ගගහ ඉන්න අපින්න පාත වැඩම කරලා ගමේ ඉන්න මිනිස්සුන්ගේ සුව දුක් අහහ ගමේ විස්තර අහහ ඉඳලා පරක් වෙලා තමයි පින්න පාතෙන් ආපහු වඩින්නේ. ඉතින් ඒක අනර්ථයක් නිසා මේ දේවතාව නාගදත්ත තෙරුන් වහන්සේ ළඟට ගිහින් කියනවා නාගදත්තය අලුයම් කල පිඩු පිනිස ගොස් ඉතා දහවල් ආපසු පැමිණෙන ගිහියන් හා ගැටුනේ සමානව සුව දුක් ඇත්තෙක්ව කාල වේලාදිය ඉක්මවා හැසිරෙන්නේය. ඉතා බුහුටි වූ කුලයෙහි බැඳුනා වූ ඒ නාගදත්ත ගැන මම බය ඇත්තෙමි. බලවත් වූ මරණයට රජ වූ මාරයාගේ වසගයට නොපෙමිණෙත්වා කියනවා. මට බය නොගහන්නු පිළිබඳව මේ බලවත් වූ රජු කෙලෙස් ඇති මාරයාගේ වසකයට ඔබ වහන්සේ පැමිණෙන් දෙපා. ඒ නිසා ඒ කාලයේ වටිනා බෞන් වඩල රහත් භාවයට පත්වෙන් දේ කාලය යොදා ගන්න. ඒකයි මේ කියන්නේ. ඉක්බිත් ආයුෂ්මත් නාග දත්ත තෙරුන් වහන්සේ දේවතා විසින් සංවේගය කරන ලද මහත් සංවේග බවට පැමිණියේ. ඊට පස්සේ කුලධරණී නොහොත් ඕ ගාල්ක සූත්‍රය හේකන් සමයන් අන්‍යතරෝ බික්කු කෝසලේසු විහෙරති අන්‍යතරස්මින් වනසන්ඩේ තේනකෝපන් සමයන සෝබික්කු අන්‍යතරස්මින් කුලේ අතිවේලායක් අජෝගාහක් පත්තෝ විහෙරති අතුකෝස සස්මින් වනසන්ඩේ අධිවත්තා දේවතා සස බික්කුණු අනුකම්පිකා අර්ථකාමා තම් බික්කුන් සංවේජයතිකාමා ජාතස්මින් කුලේ කුලගරණී තස්සා වන්නං අභිනිමිත්වා ඒනසෝ භික්ඛු තේනුක සන්තුක සන්තුක තම් භික්ඛුන් ගාථායති භාස්ය. එක් කාලයක කොසල් දනව්වේ එක් වන ලැහැබක එක්තරා භික්ෂුන් වහන්සේ නම කුලයට ඉතා ඇලුම් කම් ඇතිව වැඩවාසය කරනවා. ඉක්බිති
පනලැහැබේ අරංගත් දේවතාවේ භික්ෂුව දැක අනුකම්පා ඇතිව උන්වහන්සේට වැඩක් කරනු කැමැතිව කුලෙහි යම් ගැහණියක් ඇද්ද ඇගේ වේශය මවා ඒ භික්ෂුව යම් තැනක දෙතෙන්ට පැමිණියා ඒ අඳුරණ යන්නේ නැන තැනක ගෙදරක ඉන්න ගෑණියෙක් ඉන්නවා ඒ විදිහට මේ දේවතාවත් ඒ රූපෙම වාගෙන ආවා ඇවිල්ලා මේ විදිහට කියනවා नदी तीरेषु संताने सभासु रतियासु प्रतियासु च जनासंगम मन्तेन्ति मञ्चतञ्च किमन्तरन्ति गन्तेरवलद विडासिन् संसिन्दुवन तनद सभावलद वीतिवलद जनयो माइद माइद ताइद एकिनेका गेन कथा करत् ඒ කුමන කරුණකින්ද භික්ෂුන් වහන්සේ කියන තාපසයන් විසින් කිවිසී යුතු මේ ස්වභාවයට විරුද්ධ ශබ්දයෝ ලෝභෝ මෙති ඒ කාරණේ දුර්මුඛ නොවිය යුතුයි තාපසයා ඒ අනුකී බසින් කිලිත් නොවේ යම් තාපසේ වනෙහි වෘක්ෂ මුගේ කුමෙන් සුළු ශබ්දයකින් තැතිගන්නේද එතම සැහැල්ලු සිත් ඇත්තකයි කියති महापारे मिनिसु ममय स्वभाव विरुद्ध शब्द मे विधि विरुद्ध वचन बहु लोक आगे अहन वेनवा ඒ කාරණයන්හි දුර්මුඛ නොවිය යුතුය දුර්මුඛ නොවි ඒ බස්වලින් සිත කිලිති කරගන්නේ නැතුව හටයුතු කරන්න ඕනේ යම් තාපසේ රුක මුර්ගේ කුමෙන් සුළු ශබ්දයෙන්ද තැතිගන්නේද කැලේ ඉන්න යම් කිසි කෙනෙක් මුර්ගයන්ගේ මෘගයන්ගේ ශබ්දයන්ගේ බයට පත් වෙන්නේ නැහැ. හෙතන සැහැල්ලු සිත් ඇත්තකේ කිය. බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. සැහැල්ලු සිත් ඇති මහනෝගේ සීලය සම්පූර්ණ. මේ නමුත් එහෙම සැහැල්ලුවෙන් සිත් ඇති මහනෝගේ සීලය සම්පූර්ණ නොවේ කියලා කියනවා. ඒ දේවල් සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. වජ්ජ පොද්ද. වේසාලි ඒකන් සමයන් අන්තර වජ්ජපුත්තුකෝ බික්ඛු වේසාලියම් විරති අන්තරස්මි වනසණ්ඩේ තේනකෝපන සමයන වේසාලියම් වජ්ජපුත්තුකෝ සබ්බරත්තිතාරෝ හෝති අතකෝසෝ බික්ඛු වේසාලියා තුරියතාලි වාදිත නික්ඛෝස සද්දං සුත්තා පරිදේයමානා තායන් වේලාය විමන්තාත නබත් එක්තරා වජ්ජපුත්‍රක භික්ෂුන් වහන්සේ නමක් විශාලා නුවර අසල වන ලැහැබක වැඩවාසය කරනෝ එකල විශාලා නුවර නැකත් කෙලියක් නැකත් කෙලිය කිව්වහම නැකත් පීඩාවන් ගත්තහම තූර්ය ගායන වාදන ශබ්ද ඇහෙනවා ඉතින් ඒ තෙරුන් වහන්සේට විශාලා නුවර තූර්ය ගායන වාදන ශබ්ද අසා අතීතේ මතක් වෙලා වෙන්නේ අඬමින් මෙන්න මේ ගාතාව කියනවා ඒකකාමයන් අරඤ්ඤේ විහෙරාම අපවිද්ධංව වනස්මින් දාරුක ඒතාදිසි කාය රත්තියා කෝසු නාමං හේහි පාපියෝති පාපියා පාපියෝති ඊට පස්සේ කියනවා අපි ආරන්නේ තනිව වනේහි දමන ලද දර කෑල්ලක් මෙන් මෙවැනි රාත්‍රියේ වාසය කරම් අපට වැඩි අවාසනාවන්නෝ අන් කවරෙක් නම් වේද යා පැත්තකට දාපු දර කැල්ලක් වගේ අනේ ඔය කැලේට වෙලා ඉන්න අනිත් මිනිස්සු හරි වාසනාවන්තයි නගරෙට වෙලා සතුටු වෙනවා අපි තරම් අවාසනාවන්තයෝ අනේ තවත් මේ ලෝකේ ඉන්නවද කියලා මේ දැන් අඬ අඬා මේ කියනවා
එහෙම අඬ අඬා ශබ්ද නගද්දී එතන හිටියා වනේ අරග්‍රත් දේවතාවක් දේවතාවට ඇහිලා දේවතාව සංවේග කරනව එතෙන්ට පැමිණ මේ විදිහට කියනවා ඒකෝත්වං අරඤ්ඤේ විහෙරති අපවිද්ධංව වනස්මින් දාරුකං රස්සතේ බහුකාපිය පිහ යන්ති නේරයිකා වියසග්ගගාමිනන්ත්‍යා දේවතාව කියන නුඹ ආරන්නේ තනිව වනයේහි දමන ලද දර කෑල්ලක් මෙන් වැසෙන්නේය ඒක ඇත්ත නමුත් ස්වර්ගයට යන්නා වූ පතන්නා වූ තිරස නිරසතුන් මෙන් එසේ වූ යුෂ්මතුන්ද බොහෝ දෙනෙක් පත සිහිපත් කරනවා ඔබ වහන්සේ වනේ හැර දමන ලද දර කඩක් මෙන් තනිවම වාසය කරන්න කියලා කියනවා. එසේ පිළිපදින ඔබ වහන්සේට දෙලොව යන අයට කැමති වන්නා වූ නිරිසතුන් මෙන් බොහෝ දෙනෙක් කැමති වෙති. ඉක්බිති ඒ භික්ෂුව සංවේගයට පමුණ ලද්දේ බයටපත් වූයේ වේ කියනවා. සජ්ජාය එහෙම නැත්නම් නොහොත් ධර්ම හේකං සමයන් අනතරෝ බික්කු කෝසලේසු විහෙරති අනතරස්මින් වනසන්දේ තේනකෝපන සමයේන සෝබික්කු යං සුදා ඔබ්බේ අතිවේලායන් සජ්ජාය බහුලෝ විහෙරති සෝ අපරේන සමයේන අපෝ සුකෝ අපෝ සුක්කෝ තුන්හි භූතෝ සංකසායති අතකෝසා අතකෝයා තස්මින් වනසන්දේ අදිවත්තා දේවතා තස්ස බික්කුණෝ ධම්මං අසුනන්ති යේන සෝ භික්ඛු තේන උපසංගමි උපසංගමි එක් කලෙක එක් භික්ෂුවක් කොසල් රටේ වසමින් වැඩවාසය කරන්නේ වැඩි වේලාවක් හැදෑරීම් බහුලව කල් ගෙවා පසුව ඒගෙන උනන්දු ගෘහිත දේවතාවක් වසන්නට නොලැබී ඒ භික්ෂුව වෙත පැමිණ ගාථාවක් මෙසේ කීහ. ධර්මයේ සජ්ජායනා කර කර හිටපු භික්ෂුව එකපාරම ඒ සජ්ජායනාවන් නවත්තලා වැඩි උනන්දු වෙන්නේ නැතුව ඉඳි. ඒක අහහලා පුරුදු වෙච්ච දේවතාවක් ඇවිත් කියනවා ඒ ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ සමග වාසය කරමින් කුමක් නිසා දහම් පද නොහදාරන්නේ හොද? භික්ෂුන් වහන්සේලා එක්ක ඉඳලා ඇයි ඔබ වහන්සේ ධර්මයේ අදාරන්නේ නැත්තේ? ධර්මයේ අසා පැහැදීම ලබ මේත් භවෙහිම පැසසුම් ලබ ධර්මයේ යම් කිසි කෙනෙක් ඇහුවොත් පැහැදීමට පත් වෙනවා. ඒ වගේම මේ ආත්මභාවයේ පැසසීමටත් ලක් වෙනවා කියනවා. ආර්ය මාර්ගය හා සම්බන්ධ වනතුරු ධම්ම ආර්ය මාර්ගය හා සම්බන්ධ වනතුරු ධම්මපදයන් කෙරෙහි චන්ද රාගය විය ආර්ය මාර්ගය හා සම්බන්ධ වීමෙන් පසු ඇසින් දුටු රූපයත් කනින් ඇසූ ශබ්දයත් කයින් ස්පර්ශ කළ පහසත් යන සියල්ල අනිත්‍ය ආදී වශයෙන් තේරුම්ගෙන දුරුකල යුතු බව ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරනවා කියයි. අයෝනිසෝ නොහොත් විතක්ක සූත්‍රය ඒකන් සමයන් අන්‍යතරෝ බික්කු කෝසලේ සුවිහරති අන්‍යතරස්මින් වනසන්දේ තේනකෝපන සමයේන සෝ බික්කු දිවා විහරගතෝ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේති සේයති දං කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් විහිංසා විතක්කම් අතකෝ යාතස්මින් වනසන්දේ අධිවත්තා දේවතා තස බික්කුණු අනුකම්පිකා අත්තකාමා තං බික්කුම් සංවේජේතු කාමා යේන සෝ බික්කු තේන උපසංගමින්ට තම් බික්කුන් ගාථය අජගාසි එක් කලෙක එක්තරා භික්ෂුවක් කොසල් රට වන ලැහැබක දිවා විහරණය පිණිස ගොස් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යන අකුසල විතර්කයන් ගැන හිතමින් ඉන්නවා. භාවනාවක් කරන්නේ නැහැ. එවිට ඒ වනලැහැබේ හිටපු එක්තරා දේවතාවක් උන්වහන්සේට අනුකම්පා පිණිස ඇවිත්
මේ විදිහට සිහිපත් කරනවා. අයෝනිසෝ මනසිකාරෝ සෝ විතක්කේහි කජ්ජසි. අයෝනිසෝ පටි නිස්සජ්ජ යෝනිසෝ අනුචින්තය. අනුවනින් මෙනෙහි කිරීමෙන් යුතුව යමෙක් වූයේ නම් ඔහු විතරකයන් විසින් මැඩලනු ලබ. නුනුවනින් මෙනෙහි කිරීම එහෙම නැත්නම් නුවනින් මෙනෙහි කිරීම පසෙතලා නුවනින් මෙනෙහි කිරීම කරන්න කියලා කියනවා. එසේම සත්තා ධම්ම මාරබ්බ සංඝං සීලානි අත්තනෝ. ශාස්ත්‍රෝන් වහන්සේද ධර්මයේද සංඝ රත්නයේද අත්තනෝ සීලං තමාගේ සීලේද අරමුණු කොට ආමුජ්ජං ප්‍රීති ප්‍රමෝදයෙන් සුව ලබන්න කියලා කියනවා. සතෝ පාමොජ්ජ බහුලෝ දුක්ඛං සංසතරිත. අන්න ඒ විදිහට ප්‍රීති ප්‍රමෝදේ බහුල කොටගෙන වාසය කරන පුද්ගලයා දුක්ඛසන්තං කරිස්සති, දුක් කෙලවර කරන්නෙක් බවට පත් වෙනවා කියනවා. ඉතින් මේ භික්ෂුව දේවතා විසින් සංවේගයට පත් කරන ලබ සංවේගීව කෙලෙස් වලට බියට පත්ව උනන්දුනා කියනවා භවුන් වටන්න. ඊළඟට මජ්ජහන් හික සොත්තා. මේකෙත් අර වගේම එක්තරා භික්ෂුන් වහන්සේ නම කොස්සොල් රට එක්තරා වනලැහැබක වාසය කරනවා. එකල්හි වනලැහැබ අධිද්‍රෝහිත එක්තරා දේවතාවක් උන්වහන්සේ වෙත පැමිණ මේ විදියට ප්‍රකාශ කරනවා. හිතේ මධ්‍යන්තිකේ කාලේ සන්නිසීවේසු පක්කිසු සනතේව බ්‍රාහරණ්‍යං තං භයං පටිභාතිමං. මධ්‍යාහනයේ පැමිණි විට පක්ෂීන් සංසුන්ව සිටි කල්හි මහා වනයේ මහත්සේ සැලෙන්නාක් මෙන් එය මට බියක් වශයෙන් වැටහේ. භික්ෂුන් වහන්සේ වෙත ප්‍රකාශ කරනවා ටිපේ මධ්‍යාන්තිකේ කාලේ මධ්‍යාහනයේ පැමිණි විට භික්ෂූන් සංසුන්ව සිටි කල්හි මහා වනයේ මහත්සේ සැලෙන්නාක් මෙන් වේ එය මට සිත් පිනවන්නාක් මෙන් වැටහේ. ඊළඟට ආකතින්ද්‍රිය සූත්‍රය. ඒකන් සමයන් සම්බහුලා භික්කු කෝසලේසු විහරන්ති අඤ්ඤතරස්මි වනසණ්ඩේ උද්දතා උන්නලා චපලා මුඛරා විකින්න වාචා මුට්ඨස්ස සතිනෝ අසම්ප ජාන අසමාහිතා විභ්‍රන්ත චිත්තා කාකතින්ද්‍රිය අතකෝයා තස්මින් වනසන්දේ අදිවත්තා දේවතා තේසම් භික්ඛූනම් අනුකම්පිකා අත්තකාමා ඒ භික්ඛූ සංවේජේතු කාමා ඒන තේ භික්ඛූ තේනුපසන්තමි උපසන්තමිත්වා තේ භික්ඛූ ගාථායජ්ජ බාස. එක් කලෙක කොසල් රට එක්තරා වන ලැහැබක හරිම උඩඟු මාන්නේ ඉදිමුණු චපල ඒ වගේම රළු වචන දොඩමලු සිහි මුලාවෙන් යුක්ත ඒ වගේම නොයේ අරමුණු වලින් විසිරී ගියපු මේ ඉන්ද්‍රියන් තියෙන බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටියා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය දැකපු වනලැහැබේ හිටපු එක්තරා දෙවියෙක් ඒ භික්ෂුන් වහන්සේලා වෙත පැමිණ මෙන්න මේ විදිහට කියනවා. සුඛ ජීවිනෝ පුරේ ආසුම් භික්ඛු ගෝතම ශාවක අනිච්චා පින්ඩමේසන අනිච්චා සයනාසන ලෝකේ අනිච්චතං ඤත්වා දුක්ඛ සංතං අසංසුතේ කියනවා. පෙර ආසාවන්ගෙන් තොර වූ පිඩු සිඟන ආසාවියෝ ඉස්සර කාලේ නම් සුවසේ ජීවත් වුණා. උන්වහන්සේලා ලෝකයේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන තමයි මේ දුක කෙලවර කළේ. අන්න ඒ නිසා සංඝස්ස අංජලින් තත්වා ඉදේ කච්චේ වදාමහ. මම සංඝයා වහන්සේලාට ඇඳලි බැඳ අංජලින් තත්වා ඇඳලි බැඳ කියනවා. මෙහි සමහර භික්ෂූහු ගම් පැහැර කන නින්දිත ගම් දෙතුවන් මෙන් තමන් පහසුවෙන් පෝෂණය නොකළ හැකිය වුන් වශයෙන්
අනුන්ගේ නිවෙස්වල නැවත නැවත ආහාර අනුභව කරමි මුලාවට පත් වී සයනය කරයි බුද්ධානුශාසනයෙන් බැහැර වූ ඔවුහු අසරණයෝය පිහිටක් නැත්තෝය ඒ කෙසේදැයි කියනවා නම් සොහොනේ දමන ලද මල සිරුරු බඳු වෙති යම් කෙනෙක් ප්‍රමාදශීලීව වෙසෙත් නම් මගේ මේ කීම ඔවුන් උදෙසායි යම් කෙනෙක් අප්‍රමාදීව පිළිවෙත් පුරන්නම් මම උන්වහන්සේලාට නමස්කාර කරමි කියලා දේවතාව අතුරුදහන් වෙනවා ඊට පස්සේ ගන්ධත්තේන සූත්‍රය නොහොත් පුණ්ඩරීක සූත්‍රය නැත්නම් කදුම කුප්ප සූත්‍රය මේ කදුම් කොසල් රට වන ලැහැබක එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වැඩවාසය කරනවා දවසක් ඒ භික්ෂුන් වහන්සේ දවල් දාණය වළඳලා පොකුණට බැහැලා නෙළුම් මල් බිඳිනවා පියුම් සිඹිනවා උන්වහන්සේ උපසිංහතිය පියුම් ඉඹිනවා දැක්කා එක්තරා දේවතාවා මල් ඉඹින එක හාමුදුරුවන්ට කරන්න තියෙන්නේ වෙන වැඩ නැතුවයි කියලා ඒ දේවතාව උන්වහන්සේට අර්ථය සලසන්න කැමැතිව උන්වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරන උන්වහන්සේ වෙත වැඩම කළා යමේතං වාරිජම් පුප්පං අදින්නම් උපසිංහසේ ඒකංගමේතං හේයානං ගන්ධත්තේ නාසි මාරිසාති මාරිස නිදුකානන් වහන්ස අදින්නම් උපසංගසේ නොදෙන්නා වූ නොදෙන ලද යම් පියුමක් ඔබ වහන්සේ සිඹින්නේද මේ සොරකම් අතරින් එක් සොරකමකට අයිති කොටසක් එහෙන් ඔබ වහන්සේ සුවඳ හොරෙක් වන්නාහුය ඔබ වහන්සේට අයිති නැති මලක් ඔබ වහන්සේ ඉඹලා ඒකේ සුවඳ විඳිනවා කියලා කියන්නේ ඒක හොරකමකට අයිති වෙනවා එහෙම වුණොත් ඔබ වහන්සේ සුවඳ හොරෙක් වෙනවා කියලා කියනවා එතකොට මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පියුම මම රැගෙන නොයමි. ඒ වගේ මේ පියුම මම කඩන්නෙත් නැහැ. දුර ඉඳලා තමයි මම මේ තිබින්නේ. එසේ තිබියදී කොහොමද මම සුවඳ හොරෙක් වෙන්නේ කියලා අහනවා. එතකොට දේවතාව කියනවා යම් ඒ තවුසෙක් නෙළුම් විල කනීද නෙළුම් නෙලාද මෙසේ අපිරිසිදු කර්මාන්ත වැඩ ඇති ඒ තවුසා කුමක් හේන් සුවඳ හොරෙක් වන්නේද බොහෝ පව් ඇති කිරිමව විසින් අඳින ලද වස්ත්‍රය මල මූත්‍රාදියෙන් ගැවසී ගත්තාක් මෙන් රාග දෝසාදියෙන් වැකුණු පුරුෂයෙකු කෙරෙහි මගේ කීමක් නොමැත ඔබ වහන්සේට නම් කියන්නට සුදුසු වෙමි කෙලෙස් රහිත නිතර පිරිසුදු වූ ශීල සමාධි ආදී සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ ඉතා සුළු දෝෂය පවා වලාපටලයක් තරමට මෙන් වැටහේ. මේ විදිහට දේවතාව කියද්දී භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා අද්ධාමං යක්ක යානාසි අතෝ මේ අනුකම්පසි පුනපි යක්ක වජ්ජාසි යදා පස්සති ඒදි සම්ති යක්ඛාසි යක්ක යක්ෂය මා ඒකාන්තයෙන් පිරිසිදුයි යැයි ඔබ දන්නේද එහෙත් මට අනුකම්පා කරන්නෙහිය යම් විටක මගෙන් මෙබැන්දක් නැවත දකිනවා නම් යක්ෂය මට කියවා ආපහු මම මේ වගේ දෙයක් කළොත් ඔබ දැක්කොත් මට කියන්න කියනවා එතකොට දේවතාව සිහිපත් කරනවා නේවතං උපජීවාම නපීතේ භතකාම්භසේ තත්මේව භික්ඛු ඥානේය යේන ගත්තේ සුභදින් තිකා කියනවා භික්ෂුව මම ඔබ වහන්සේ නිසා ජීවත් නොවෙමි ඔබ වහන්සේගේ බැල මෙහෙවර කරුවෙද්ද මන් නොවෙමි
යම් කර්මයක් හේතු කොටගෙන සුගතියට යේනම් එය ඔබ වහන්සේම දැනගත යුතුයි. මම ඔබ වහන්සේගේ පව් කරන එක බල බල ඉන්න පව් මතක් කර කර ඉඳාපු කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේ යම් කර්මයක් කරොත් ඔබ වහන්සේමයි සුගතියට යන්නේ. නැත්නම් මං සුගතියට යන්නේ නැහැනේ. ඒ හින්දා ඔබ වහන්සේගේ දෙයක් හොඳට සිහියෙන් කල්පනාවෙන් කරගන්න කියලා කියනවා. අතකෝසෝ භික්ඛූතාය දේවතාය සංවේජිතෝ සංවේගමාපාදීති. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ දේවතාව විසින් මේ පෙන්වා දුන්න කාරණාව පිළිබඳ සංවේගයට පැමිණ පමුණුවන ලද්දේ සංවේගයට පැමිණියා කියලා ප්‍රකාශ කරනවා. හොඳයි. එතකොට අපි මෙමනම් අවසන් කරනවා වන සංයුක්තයෙන්. ඒ සංයුක්තත් බොහොම සරල කුංචි සූත්‍ර තියෙන. ඒවත් කියව ගන්න අපි නැවත දැනුම් දෙන්නම් විභාගාසන්න වෙද්දී. අපේ පුනරීක්ෂණ මේ දහම් පන්ති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම දින එතකල් මේ සිදු කරපු පාඩම් මාලාවන් නැවත අධ්‍යයනය කරන්න. ඉතින් අපි අවුරුද්දක් පුරාවටම මේ දහම් පන්ති පැවැත්වුවා. මාස කිහිපයක් අපිට එහෙ මෙහෙ වුණා. ඒ කාලය මේ අතිරේක කාලය අතිරේක දින යොදාගෙන අපි දහම් පන්ති කරලා සැලකිය යුතු ප්‍රමාණයක් අපේ සිලබස් එක ආවරණය කරගත්තා. ඉතින් මේ අවුරුද්දක් පුරාවටම අපිත් එක්ක මේ අය එකතු වෙලා හිටියා. ධර්මයේ ඉගෙන ගත්තා. අපි මේ කාලය ගත්තාම පැය දෙකක් හෝ පැයක පැයකමාරක හෝ කාලය ගත්තාම කවදාවත් ඒ කාලය තුළ කෙලෙස් වැඩෙන අරමුණු සාකච්ඡා කළේ නැහැ. නිකෙලෙස් අරමුණු සාකච්ඡා කළේ. කෙලෙස් වැඩෙන අරමුණු වලට සිත අවධානය යොමු කළේ නැහැ. නිකෙලෙස් අරමුණු වලටයි සිත යොමු කළේ. ඒ නිසා මේ අවුරුද්දේ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරලා ධර්මයේ පිළිබඳ අවධානය යොමු කරලා ධර්මයේ ඉගෙනගෙන ගොඩාක් පින් රැස් කරගත්තා. මේ රැස් කරගත්තා වූ අප්‍රමාණ පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් මේ හැම දිනාට ආශිර්වාද කරත්වා. දෙවියෝ පතන් අවබෝධයකින් උතුම් නිර්වාණ අවබෝධයම ලබා ගනිස්වා. සාදු 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 සාදු. ඒ වගේම පටාන ධර්ම සභාව නිර්මාන්තරව දාලාපත්ති වදාලා විදමිද වාගේ ශ්‍රේයාගෝ ධර්ම ප්‍රබනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපවත්ති වදාළ පූජනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. ඔබ අප නමින් නැසේ මිය පරලෝසපත් වන්ට දුනු සියලු ගුරු දෙනාගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. මියගේ සෑම දෙනා මේ පින් අනුමෝදන් ව නිවනින් සැනසේවා කියලා සාදු සාදු. ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක දරුපටි උද්දෝපේ ගුරු හාමුදුරුවන් වහන්සේට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයට පාලි හා ත්‍රිපිටක අධ්‍යයන ආදී පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටම දෙස් විදෙස් වල පවා සිට අපිත් සමග එකතු වූ මේ දහම් පන්ති වල සහභාගී වන පින්වත් හැම දෙනාටම මේ දහම් පන්ති පටිගත කරමින් අනේක කැපකිරීම් සිදු කරමින් කාලය ධනය ශ්‍රමය ආදී යොදවමින් මේවා YouTube නාලිකාව තාක්ෂණය ඔස්සේ බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්ට ඉගෙන ගන්න අවස්ථාව සලස්වා දෙමින් මේ කටයුතු කරන්ට යෙදුණු හැම දෙනාමත් මේ මොහොතේ මෙත් සිතින් සිහිපත් කරලා සෙත් පතනවා ආශිර්වාද කරනවා. තව ටික දවසකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. පින්වත් හැමෝටම හැම දෙනාගේම පවුල් වල ජීවත් වෙන දේශ විදේශ වල පවා ජීවත් වෙන හැම දෙනාටම සෙත් පතනවා ආශිර්වාද කරනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් හැමෝගේම ජීවිත ආයුෂයෙන් වැඩිත්වා ධනයෙන් වැඩිත්වා වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ඓශ්වර්යයෙන් වැඩිත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෞතුරා නිවන් දකින්න මේ පින් පාරමිතා කුසල් හැකියට වැඩිත්වා කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු. සුඛී හෝතු අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ
चत्थारो धम्मा वर्धन्तु आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सद्य संपत्ति मेवच नतो निब्बान संपत्ति इमिनाते समिञ्जतु। साधु 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 सी।